දැන් මෙන්න මේ වෙනකොට මේ කතන්දර අපි දන්නවා මොකද්ද අපි කතා කරන්නේ දැන් මම විතරම කියනකොට අවතර කරනවා අභිසුන්න තුලකියක් ගත්තොත් ඒ කියලා ආර්ජි වල තියෙනවා තවත් අභිසුන්න තුලකියක් ගත්තොත් B කියලා ආර් වල තියෙනනේ හරි මේ කතා කරේ මොකද්ද මේ A සිට වර්ග දෙක අන්තරයක් B ට තියෙන ත්‍රිතය කියලා කතා ත්‍රිතය නම් x කියලා කිව්වොත්නේ එතකොට මේ කර්තව්‍ය මොකද්ද සිතේ කරတဲ့ මේකට x කෙනෙක් ගත්තොත් ax2 පොදු සිතේ fx අරහා මැච් කරන කාරණේ මේක y කියන්නේ fx අනේ y කියන්නේ මේ තේරුම x කියන ඉලක්ක අගය ඉලක්කම මැච් කරනවා y කියන ඉලක්කම අය බලන තුන ඉලක්කම් කියලා අය මම බලන තුන ඉලක්කම් කියලා කියන්නේ a අන්න ඔබ මේ a කියන්නේ තාර්ථික b කියන්නේ තාර්ථික බලද්දි අමතකගේ මතකනවා වරන් දුරදාස කිව්වා අපි එහෙම නැති සිත ඕනතරම් තියෙනනේ නමේ කාලයක් සේ සමග යාගේ ඩ්‍රෝන් එක කොහොමද අවාහිය යම ගත්තොත් නමේ යවන්නේ කාලේ නමේගේ වසම ඉලක්කම් ගේ දන්න පුළුවන් නමුත් නමේ පරාසය මොකද ඉලක්කම් නෙවෙයි විමාන අවකාශ පොයින්ට් නේ දැක පැහැදිලි වෙනසක් ඒ වගේ සමු උදාහරණයක් ඒ විතරයි කතා කරන තාර්ථික තියෙන නමේ ඩ්‍රෝන් එක ගත්තොත් තාර්ථික සිට විමාන අවකාශය ලැබෙන එහෙම තමයි මම කියන්නේ ඩ්‍රෝන් එක නේද අපි ගත්තත් ඕගොල්ලෝ පන්තියට එනවා ඕ ඉස්කෝලේ යනවා එක කාලය සමග කිව්වොත් කාලය සමග තියෙන අමුතු ප්‍රස්තාරණ නේද එක තිවානනේ පාර වංගු කඳු නැගන නේ දැහැලා දිය කඩ තුනේ බලනවා නේද දෙක කාලය සමග සීතේ ඉස්කෝලේට හෝ පන්තියට යාම එක තාත්තික සංඛ්‍යාවට කාලය තාත්ති සංඛ්‍යාව වලට ම නෙමෙයි කාරණිය සිංගල් නේද මේ වරතුවක් කෙලින් ඉතින් නේ ඉස්කෝල ගෙදර ඉස්කෝල එහෙම කෙලින්ම ඇදෙන පොඩක් ඒකට පොඩි තාත්තික සුළු තාත්තික පොඩක් කියන්න බුලා ඒක එහෙම පාරක් ගියා බලන්න අමාරුයි නේ නේද වන්නේ නැහැ ඒක තමයි මරු ගිහින් කියන්න බැරි වුණා හරිද දැන් බොහොම සරලයි නේ ඔයා ගෙදරින් ගොඩට බැලලා ඉස්කෝලට යෑම කියන එක පරිමිත කාලයක් තුල සංගෘත ප්‍රාන්තයක් තුල වෙන්නේ පුතා ගෙදර නැද්ද කියලා අම්මා එනකොට ඔකේ දොට්ට පනින ස්කෝල් එකට ඇදේ. ධන එක වරමා. දොට්ට පනගෙන වෙල්ලා ගානසු ඩෝන් ඩෝන් ගාලි මී ගාන ස්කෝල් ටස් කර. වා ස්ටාර්ට් කාල. අවසන් කාලයක් තියෙන හරියටමනේ. දර සංගෘත ප්‍රාන්තයන්නේ විරුද්ධ නැවෙන්නේ. නේ ඒකම සංගෘතකේ. විරුද්ධ ප්‍රාන්තයක් තුල ඕගොල්ලන්ගේ චලිතය ගත්තොත් තියෙන්නේ මෙතන ඉන්න ගල පස් එකේ ගිහිල්ලා ඈ දැන්ලා පොඩි වෙලා එහෙම වංගු දාලා මේ විමාන නේ නේ පාරකට හදලා දුන්නා. හැබැයි තාත්තේ ශ්‍රීතියක් තමයි. නැතත් අවධානය කරනවා. ආර් සිට ආක නෙවෙයි. ආර් සිට ත්‍රිවණ අවකාශ. තේරුණා? දැන් පැහැදිලිද කොල්ල? මේ මම නැත නැත කියන්නේ මම මේ ආසාවට නෙවෙයි. හේතුව කොහොම කරත් අපල අලුත් ළමයි ඔගොල්ලන්ට අමතක වෙන්න පුළුවන්. මම දැන් මම ඉතිපොඩි කරලා ගත්තම සෝන මතක් කරනවා. හේතුව එක මට වාසිය ඔගොල්ලන් කරුණු කියලා දෙන්නේ. මතක් කරලා දැන් තියෙන්නේ මේක. තේරුණා? මතක් කරනවා කියනවා. අත ඔයගොල්ලෝ ඔළුව එකක් මගේ ඔළුව එකක් අතර අදහස ප්‍රෝ එක මම බටේ ගැටලා ලීක් කරනවා. එතකොට මෙහෙම මම පොම්බ කරන්න හරි තියෙනවා. තේරුණාද? රයිට්. එතකොට දැන් අපි කරේ මොකද්ද මේ වට? මුල්ම දාසෙ පෙන්නුවා මොකද්ද? අතරම වසමන් ත්‍රිත්‍යයක් තුන වසමන් තුනක් ගැනීම ලොකුම තිබුණා. ඒක මිස් කරලා අද ගන්නවා. ඊට පස්සේ අපි මුලින්ම කරේ අතර මොකද්ද? ත්‍රිත්‍යය එකට එකද? එකට එක නෙවෙයිද කියලා හඳුනා ගන්න ඕනේ. මේ සිත ටයිප් එකේ ටයිප් දෙකක් තියෙනවා මොකද එකට එක වෙලා සම්පූර්ණ මැච් වෙන පුළුවන් x දානවා අපි කියන්නේ මොකද මතට අවස්ථාව එකට එක වෙලා සම්පූර්ණ නොවන විදිහට මැච් වෙන පුළුවන් අපි කියන්නේ මතට නොවන මේ කියන මගේ නේ දැන් මේකත් වෙලා මේකෙත් තියෙනවා මොකද මේ අවස්ථාව මේකෙත් තියෙනවා මේ අවස්ථාව මේක වින වායි වරහන් වායි විනේ චමදාන මේ ඔම තියෙන පුළුවන් මේකෙත් ඔම තියෙන ඕක ලියාගෙන මේක මේ ඔයාලා තියෙන පුළුවන් මේ වැඩත් ඔම නේද දැන් මූලික සිත ටයිප් හතරයි එකට එක මතට නොවන එකට එක නොවන මතර එකට එක නොවන මතරත් නොවන
පැහැදිලි. ඒතර මේ ඕන එකක් අපි දැන් අපිට පුළුවන්කම තියෙන මේ වෙනකොට දුන්න එකට එකද නැතික චෙක් කරන්න. කොහොමද බලන්නේ? එකට කරාද කියලා? වසමේ අසමා වසමේ තමයි රේන්ජ් එක අසමාන දෙයක් කරා. ඊට අදාළ වසමේ දෙක අසමානයිද පෙන්වීම හෝ පෙන්වන්න බැරි වීම. පෙන්වන්න පුළුවන්ද? එකට එක නෝන. එකට එක නේද? හරි. අදවත් වසමේ අසමාන දෙයක් කරගෙන මැච්චර දෙක අසමානයිද පෙන්වන්නුනොත් සමිතියෙම එකට එක නැත්නම් එකට එක වෙන්නේ. හරි. පුරා. තේරුණාද? හරි. ඊට පස්සේ අද අපි අහවර කරා මොකද්ද මේක? ශ්‍රිතයක් දුන්නොත් ශ්‍රිතයේ වසම දුන්නොත් මොකද කරේ? මෙන්න ශ්‍රිතයේ අපේ වසම මෙන්න මේ. ඒ මෙන්න ශ්‍රිතයේ මොකද්ද? වසමද සාවසමද? සාවසම. මේ වසම ශ්‍රිතයෙන් මැච් කරනවා කිසියම් පරාසයකටනේ. පරාසය බීම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. අද අරනේ අපි දන්නවා එකට ගන්න පුළුවන්, මතරෙන් පුළුවන්, නොවෙන්න පුළුවන්නේ. මේ පරාසය වෙන්නේ තමයි අද කරේ මතකද? වසම හොල්ලනකොට තාර්ථික සංඛ්‍යා ඊට අදාළ පරාසය එල්ලෙන්න. නේ? කලිවතරේ තේරුණාද? දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ඒක අනිත් පැත්ත. මොකද්ද? ඕගොල්ලෝ දෙනවා මොකද්ද? පරාසය. පරාසයෙන් වසම හොයන්නේ කොහොමද? මේක අනිත් පැත්තනේ. නේද? හරි මේක අනිත් පැත්ත. ඔක අපි ඊළඟ ස්ටෙප් එකට ආයේ මේක මොකද්ද අපි දැන් ශ්‍රීතේ ගැන කතා කරමු. මේ පැත්තේ මේ පැත්ත ආපු. මේ පැත්ත අනිත් පැත්තෙන් එක්ක නැහැ ඉන්න ශ්‍රීතේ අනිත් පැත්ත අපි කියනවා. ඒ ශ්‍රීතේ අනිත් පැත්තක් තියෙන්න ඕන නම් අවස්ථාවක් තියෙනවා. අපි ඊළඟ කතාව දැන් මොකක්ද? අසමතර හරි. හරි. එතකොට දැන් කරන්න හදන්නේ මේක. මෙන්න අපේ වසම දන්නේ නැත. පරාසය අපිට දීලා තියෙනවා. මේක රේන්ජ් එක. මෙන්න හරි රේන්ජ් එක දීලා තියෙනවා. වසම නොදනි. වසම නොදනි. වසම හිල තමයි දැන් මේක. හරි. පැහැදිලි? තේරුණාද? ඉතර අපේ සරල උදාහරණ හිමඩ එපතන. දැන් අපි දන්නවා වස අපේ පරාසයක් මොනවා කොහෙද තියෙන්නේ වාරි? පරාසෙ මොනවයි කට්ටියද? තාත්‍ය සංඛ්‍යා. බොහොම සරල ගණක ඉන්නවද? තාත්‍ය සංඛ්‍යා. මම ගලිය තමයි. තාත්‍ය සංඛ්‍යා. හරිද? දැන් අපි සරල උදාහරණ පටන් තර මේ පැත්තට අදාළ අර පැත්ත. ඒතර හිතන්නේ ඒක. මේ පැත්ත නැටවෙන්නේ කොහොමද කියලා හිතන්න කරන්නේ. නේ? නිශ්චිත දන්නේ මොකද්ද? නටවන්න දන්නේ කවුද? වසම පරාසය. නේ? වාටි වසම දන්නේ නටවන්න දන්නේ කවුද? පරාසය. බල උදාහරණය. අපි කියමු මෙහෙම. ඕකල් දෙවියන් හිතේ F කියලා. X ධනමද? සාහවරන් දිලා තිනවා. මේකේ රේන්ජ් එක range එක f p a ඍණාට ධනමයි. range මොකද්ද? ඍණාට ධන 10 කියලා දෙනවා. ඒක range එක දිල තින්නේ ලේසි දෙයක්. කින් මොකද්ද? තනි ප්‍රාන්තරයෙන් දිල තින්නේ. ලේසි නේ අපිට හෑන්ඩල් කරන්න එතකොටනේ. හරි එතකොට දර එකම් පරාසයෙන් මේක තියෙන්නේ නේ. එහෙම නේද? ලේසි ඒ තරඩේ හෑන්ඩල් කරන්න කඩලා නැහැ තින්නේ. හරි මං කොයි නිකන් අපි කල්ලි මතක හැම කඩලා දුන්නා බස්සත් කැලේ හෙඩ ගියා. මොකද වසම පරාසය නේ. රයිට්. සමහරවිට දැන් මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම මොකද්ද? මෙහෙන් x එකක් අරගෙන එයා මැච් කරලා දෙන කාටද? 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 x දන 4 එකේ දෙන්න මේකනේ. x එකක් ගත්තොත් ත්‍රිත්වය හරහා මැච් කරන්න x දන 4ට කියලා තමයි කියලා තියෙන්නේ. තේරුණාද? ඇයි අපෙන් අහන්නේ තේම මෙහෙම වෙලා තියෙන මැච් වලදී කොයි x ලාගෙනද කියලා අහන්න ඕනේ. වසම කියන්නේ ඒකනේ. නේද? හරි. එතකොට මෙයාට මම ආමන්ත්‍රණය කරොත් වැරද්දක් තියනවද y කියලා? නෑ අයියේ. මම උපකල්පනය කරන දේ මොකද්ද? x ව සිතේනේ. x ව සිතේ සාමාන්‍ය මැච් කරන කාටද? y ව. නැතොත් f x කියන්නේ කවුද? y කියලා. එහෙම නේද? විතර අපි ගන්නවනේ එකනේ x ව මැච් කරන කාටද y මේ ඔහොම ඉතින් නේ x ව මැච් කරන එහෙනම් මේ වක්‍රාකාරව මේ දිල තින්නේ කාගේ y කියද කාගේද y ගේ සැරිසැරීම තියන්නේ කොහේ කොහේ කියලාද ඍණ 8යි ධන 10 අතර විවෘත ප්‍රාන්තර කිව්වද දැක් නේ මෙන්න මේක නිසා අපිට ටකස් ගාලා ගන්න පුළුවන් නේ මොකද්ද y සැරිසරන්නේ 10යි 8යි නේ
මට y සරි සරලද හොයන්න ඕන ළමයි x සරි සරලද හොයන්න ඕන x මොකද x ඉන්නේ වසමෙන් හරි හැබැයි y කියන්නේ කවුද පුතා fx සමානයි y බැරි අපිට ගන්න ප්‍රශ්න දැන් දෙන්න ආට කරා වැඩි x දාන 4 බැදරි හරි එතකොට මෙතෙන් ටයිම් පස්සේ බබාගේ තේරෙන උගලන්ට දැන් මොකද දෙපැත්තෙම x කියන හරි පරාසය වන්න මොකද කරන්න තියෙන්නේ අර කලින් කරේම වැඩ චුට්ටක් නැස් නේ එතන මොකද ඔක්කොම හතර අඩු කරනවා එන්න 12 x උඩා 6 මොකද්ද මේ ආවේ ඔය ආවේ x ගේ පරාසය අපිට එමෙ නිසා කියන්න පුළුවන් මොකද්ද f එමෙ නිසා fx වසමද fx හි වසමද නැත්නම් මේක දරුවන් තියෙන්නේ මං අහන්නේ එමෙ නිසා rf ට අදාළ fx හි වසමද කොහොමද හරි නික fx වසම ගුවත් කාටද කොහෙද විස්තරයක් නැහැ නේ දෙවෙනි එකනේ අර rf ට අදාළව වසම ගුවා තේරුණා ගේසෙ බැදලි හේතුව මෙතන වෙනස් කරනකොට පුතෝ ඊට අදාළ වසමත් වෙනස් වෙනවනේ उदाहरण अभी मुखा कर